අයිබෝන් ජයග්‍රහි සුබදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ අද මැයි මාසේ දෙවනිදා හලුත් සතියක ආරම්භයේ සඳුදා දවසේ අපි ඔබ පුවත් අඩවිය හමුවෙන්නේ මම දනිෂ් කලක්මාල්. ඊයේ වැඩ කරන ජනතාව පිළිබඳ සෑහෙන්න කතා බහට ලක්ුණු දවසක් දවස පුරාවම පුරාවටම වැඩ කරන ජනතාව ගැන සෑහෙන කතා වුණා. විවිධ වේදිකාවල විවිධ දේශපාලන පක්ෂ තමන්ගේ අදහස් මතය කම්කරු ජනතාව හෝ වේවා නැත්නම් තමන්ගේ පක්ෂයේ දේශපාලන අරමුණ හෝ වේවා මේ ආකාරයෙන් මැයි දිනේදී කතා බහට ලක් වුණා. කොහොම නමුත් අද පුවත්පත් බොහොමයක් මැයි රැලි පිළිබඳව අද කතා බහට ලක් කර තිබෙනවා. එහිදී මේ කතා බහට ලක් වුණු ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමා අගමැතිතුමා එතකොටම තවත් පක්ෂවල නායකයන් අදහස් පළ කළ ආකාරයයි අද පුවත්පත් වාර්තා කරන්නේ. අපි දිනමින පුවත්පතෙන් අද ආරම්භ කරනවා පුවත් අඩවිය. පක්ෂ පාට ભેදයකින් තොරව රට ගොඩනැගීමට එක්වන් ජනපතිතුමාගේ ප්‍රකාශය අද ඡායාරූපත් එක්ක දිනමින වාර්තා කරන්නේ. ජාතිය ආගම් පක්ෂ පාට ભેදයකින් තොරව රට ගොඩනැගීම සියලුම දෙනාට එක්වන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෑත් ඔසවා ආයාචනා කළේය. දේශපාලන වශයෙන් මෙන්ම ජාතීන් වශයෙන් වෙන්ව සිටීමේදී රට විනාශයට පත්වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් බව අද දිනමින පුවත්පත ඡායාරූපයක් සමගින් ඒ පැමිණි ජනකායත් එක්කම ඒ ජනකායට ජනාධිපතිවරයා ආචාර කරන ඡායාරූපයකුයි අද දිනමින පළ කරන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන රැලිය බොරැල්ලේදී පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යතුමා පැමිණි ජනතාවට ආචාර කරමින් අදහස් ප්‍රකාශ කළා. සමස්ත ජනතාවටම යහපත් වේතන ක්‍රමයක් අපේ ඉලක්කයයි අග්‍රාමාත්‍ය ප්‍රකාශය. රජය සතු සංස්ථා මණ්ඩල හා ව්‍යාපාරික ආයතනවලින් උපයනු ලබන ලාභ මහජනතාවට ආපසු ලබාදීම සඳහා අරමුදලක් පිහිටුවන්නේ යයිද, එලෙසින්ම කිසිදු රාජ්‍ය වාණිජ ආයතනයක් පෞද්ගලීකරණය නොකරන්නේ යයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව අද දිනමින ඡායාරූපයෙන් පළ කරන්නේ. මේ අතර අද මෞබිම පුවත්පත තමන්ගේ ප්‍රධාන පිටුව හැඩ කරන්නේ මේ ප්‍රධාන පෙළේ ප්‍රධාන ධාරාවේ පක්ෂ වෙත පැමිණි ජනකායගේ ඡායාරූපවලින්. දැන් මෙවර මැයි දින රැලිය ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් එය තමන්ගේ පක්ෂයේ තමන්ගේ දේශපාලන ධාරාවත් එක්ක එකතුලා ඉන ජනතාවගේ ප්‍රමාණය පෙන්වීම සඳහාත් යම්කිසි ආකාරයෙන් අවස්ථාවක් කරගත්තා කියලයි අපි දකින්නේ. ගොඩක් සමාජාල වෙබ් අඩවිවල එහෙම ඉතින් අර උඩින් ගත්ත ඡායාරූප බොහොමයක් පළ කරලා මෙන්න සෙනග මෙන්න අපිට ආපු සෙනග මෙන්න අපිට ආපු සෙනග කියලා බොහෝ දෙනෙක් දාලා තිබුණා. මෞබිම පෙන්නවා ගාල්ලේ සෙනග, බොරැල්ලේ සෙනග, කිරුලපනේ සෙනග කියලයි අද මෞබිම තමන්ගේ ප්‍රධාන ඡායාරූප පළ කරන්නේ ප්‍රධාන සිරස්තල ලෙස. ඒ අතර එහිදී මේ ප්‍රධාන වශයෙන්ම පක්ෂවල නායකයන් දැක්වූ අදහස් අද මෞබිම වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුද්ධ කරන වැඩේට මෛත්‍රී ගාල්ලෙන් අතතියයි කියලයි අද මෞබිම සිරස්තලයකින් කියන්නේ. ඒ අතරේ ජනතා කැපවීමට ප්‍රතිලාභ දෙන්න රනිල් බොරැල්ලේදී සහතික වෙයි කියලා අද සිරස්තලයකින් කියනවා. කිරුලපන සෙනග දැක්කාම සිද්ධ වෙන දේ ගැන මහින්ද අනතුරු අඟවයි කියලා සිරස්තලයකුත් අද මෞබිම වාර්තා කරලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී මිට පෙර මැයිදිනියට කලින් විවිධාකාරයේ රතු එලි විවිධාකාරයේ අදහස් ප්‍රකාශ වෙමින් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින රැලිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුළුව. එහිදී ගාල්ලට සහභාගී වෙන්නේ කවුද, කිරුලපනේ යන්නේ කවුද, එහි ගියොත් එහෙම මොකද වෙන්නේ, ඉදිරියේදී ගන්න තීන්දු තීරණ මොනවාද කියලත් බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කළා තිබුණා. අපි බලමු අද ඉඳන් තමා ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන මාධ්‍ය හරහා අපට දැනගන්නට අවස්ථාව ලැබෙන්නේ. අද මෞබිම පුවත්පත ජනතා විමුක්ති පෙරමුණේ මැයිදින රැලිය පෙර අවස්ථාවක් අද ඡායාරූපයෙන් පළ කරනවා. රැලියට පෙර අනුර ලාල් ටිල්වින් කියලයි අද මෞබිම පුවත්පතේ මේ සිරස්තලයේ යටතේ ඔවුන් වාර්තා කරන්නේ. එහිදී මේ රැලියට සහභාගී වූ අපේක්ෂකයන් රැලියට පෙර සූදානම් කටයුතු වල යෙදෙන සහ දිවා ආහාරය ගැන ඡායාරූපයකුත් අද මෞබිම පළ කරනවා. නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජනබලය ගොඩනගන රතුමැයි රැලිය ඊයේ කොළඹ BRC ක්‍රීඩාංගණයේ දහස් ගණනක පිරිසකගේ සහභාගීත්වයෙන් ඉමහත් අභිමානයෙන් පැවැත්වුණා කියලා අද මෞබිම පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ ඩේල් නිවුස් පුවත්පතත් මේ පිළිබඳ අද ප්‍රධාන සිරස්තල වෙන්කොට තිබෙනවා. ගවර්න්මන්ට් විල් එන්ෂුව ඩීසන්ට් වර්ක් ෆෝ ඕල් යනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අද ඩේල් නිවුස් වාර්තා කරන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය නෝ ප්‍රයිවටයිසේෂන් ඔෆ් ස්ටේට් එන්ටර්ප්‍රයිසස් යනුවෙන් අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අද ඩේල් නිවුස් පුවත්පත වාර්තා කරනවා. අද ලක්බිම පුවත්පත ප්‍රධාන සිරස්තල යටතේ වාර්තා කරන්නේ
වාද බේද අතහැර රට හදන්න එක්වන්න ජනපතිගෙන් සැමට ආරාධනා යනුවෙන් තමා අද ලක්විම සිරස්තලය වෙන්වන්නේ මැයි දින රැළිය වෙනුවෙන් රටට ආදරය කරන රටේ ජනතාවගේ සුබසිද්ධිය ප්‍රාර්ථනා කරන සියලු දෙනාට පක්ෂපාත බේදයකින් තොරව රට ගොඩනැගීමට එකතු වන ලෙස තමන් දෑත් ඔසවා ආරාධනා කරන බව ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ බව අද ලක්විම වාර්තා කරන්නේ මේ ලක්විම අද ඡායාරූපය එජාප මැයි රැළියට ජන ගඟක් ගලයි යනුවෙන් අද ලක්විම ඡායාරූපයකින් පළ කරනවා ඒ දියග්‍රාමාත්‍යවරයා පැමිණි ජනතාවට ආචාර කළ ආකාරය ලක්විම ඡායාරූපයකින් ගෙන එන්නේ ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ඡායාරූපයකුත් අද ලක්විම පළ කරනවා ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ඊයේ කිරුළපන හෙන්රි පේත්‍රිස් පිටියේදී පැවැත්ුණා ඒට සහභාගී වූ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ ඡායාරූපයක් අද ලක්විම පුවත්පත මේ ආකාරයෙන් පළ කරනවා රිවිර අද ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ මෛත්‍රී රනිල් මහින්ද එකම වෙලාවේ මැයි රැලි අමතති කියලා තමා අද රිවිර ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ එකම වෙලාවේ අවතනවා කියන්නේ කවුරු හරි මේ වෙලාව මේ නැකත හොඳයි කියලා දුන්නද දන්නේ නැහැ මේ සුබ නැකතට මේ ඇමතුවොත් හොඳයි කියලා කිව්වත් දන්නේ නැහැ අපි දන්නේ නැහැ ඒක කොහොමාරි රිවිර ප්‍රධාන සිරස්තලයේ කියන්නේ එකම වෙලාවේ මේ තිදෙනාම මැයි රැලි ඇමතූ බව අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මහත් උණුසුමෙන් කම්කරු දිනය සැමරේ කොළඹට ගාල්ලට මහා ජනගඟක් රැස් වූ බව අද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා ඒ අතරේ දිවයින වැඩිදුරටත් කියනවා දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිත වූ ඊයේට යෙදුණු මැයි දිනේ නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති මැයි දින පෙළපාලිවලට සහ මැයි දින රැලිවලට මහත් උනන්දුවකින් යුතුව සහභාගී වුණා කියලයි අද දිවයින පුවත්පත කියන්නේ ලංකාදීපේ ඡායාරූපය මේ ජවිපේ බීආර්සී පිටියේදී කොළඹ බීආර්සී පිටියේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගී වූ පිරිසෙන් කොටසක් යනුවෙන් අද ලංකාදීපය පළ කරනවා ලංකාදීපය ආද ප්‍රධාන සිරස්තලය එජාප බොරැල්ල කැම්බල් පිටියේදී මැයි දිනේ සමරූ ඡායාරූපයක් සහ කොළඹට ගාල්ලට ජන ගඟක් පැමිණි බවයි අද ලංකාදීපය ඡායාරූපයකින් පළ කරන්නේ ලංකාදීපය අතරේ සන්ධානයේ මැයි රැළිය ඡායාරූපයක් පළ කරනවා සන්ධානය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී කියලා ලංකාදීපය ඡායාරූපයක් පළ කරන්නේ ඒ අතරේ ඒකාබද්ධ විපක්ෂය කිරුළපනදී යනුවෙනොත් අද ලංකාදීපයේ මේ ආකාරයෙන් ඡායාරූපයක් පළ කරනවා. ඒ අතරේ අද දිවයින පුවත්පතේ මැයි දින රැලිය ගැන කතා බහ කරද්දී අද ඡායාරූපයක් අපි උපුටා ගන්න සූදානම් දිවයින පුවත්පතෙන් කම්කරු දිනයේ ඔහුසුවෙන් සැතපුණේය කියලයි දිවයින මේ ඡායාරූපය පළ කරන්නේ. වෙන අයගත් නිසා අයිතිය මැයි දිනයේ කම්කරු දනා නිදියනවා එම දිනේ කියලා ඒට යටින් සිරස්තලයකුත් පළ කරනවා. සිය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ පෙළ ගැසෙන මැයි දිනය වූ ඊයේ සැමදා කය වෙහෙසමින් දහදිය වගුරුවන සහ ජීවිතයත් සමග පොරබදන කම්කරුවෙකු පිටකොටුව ගෑස්පා හන්දියේ ඊයේ මෙසේ දිවයින කැමරා කාචය සටහන් වුණා සමන් අබේසිරිවර්ධනගේ. ඒ ඔහු තම භාණ්ඩ ප්‍රවාහන කරත්තිය පසක නවතා ඒ මත සුව නින්දක වැටී සිටින අතරතුරදී කියලා දිවයින වාර්තා කරන්නේ. ඉතින් මැයි දින රැලි පෙළපාලි කොළඹදී ගාල්ලේදී විවිධ ප්‍රදේශවල සංවිධාන වෙලා තිබුණා. ඒ අතරේ අපි දැක්කා බොහෝ රැලි තිබුණේ කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් අද කොළඹ මහනගර සභාවේ ඉන්න කම්කරුවන්ට නම් නිවාඩු ලැබෙන දවසක් නෙමේ වේවි. මොකද අර එකතු වෙච්ච කුණු කන්දල් ටික සේරම එකතු කරන්නට මේ කම්කරුවන්ට සිදුවන හින්දා ඊයේ දවසෙත් අපි දැක්කා මැයි පෙළපාලිය පාරේ ගමන් කරද්දී පාරේ පැත්තක ඉඳන් ඒ නගර සභාවේ ඇතුළු කම්කරුවන් තමන්ගේ රාජකාරියේ නිරත වෙලා ඉන්නවා. හැබැයි ඒ කම්කරුවන් ගැන සටන් පාඨ කියවෙනවාට වඩා වෙනත් දේශපාලන පක්ෂවල යම් යම් දේශපාලඥයන්ගේ නම් කියමින් ඔවුන්ට ප්‍රීති ഘോഷා කරපු විවිධ රැලි තිතින් අපි දැක්කා ඊයේ දවසේදී. ඇත්තරම මැයි දිනය කම්කරුවන්ටද කියන එක තමයි අහන්න වෙන්නේ බොහෝ මැයි රැලි දෙස අවධානය යොමු කරද්දී. අද දිවයින පුවත්පත ඒ ඡායාරූපය සමගින් අදහස් පළ කොට තිබෙන්නේ. මේ අතරේ දැන් මැයි දින ගැන කතා බහ කරනවා සේම ඉන් අනතුරුව අද දිනේ සිට ක්‍රියාත්මක වෙන විශේෂ බදු සංශෝධනය පිළිබඳව අද බොහෝ පුවත්පත් වාර්තා කරනවා. අපි අද පුවත්පතේ සිරස්තලයක් වෙත දැන් යොමු වෙන්න සූදානම්. වැට් සහ NBT බදු සංශෝධන කිසිදු වෙනසකින් තොරව අද සිට ක්‍රියාත්මකයි කියලා අද පුවත්පත සිරස්තලයකින් පළ කරනවා. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතායි ප්‍රකාශ කරන්නේ දැන් මැයි දිනේ කම්කරුවන් ගැන විශාල වශයෙන් කතා බහ කරනවා සේම ඉන් අනතුරුව අද දවසේ සිට වැට් බදු සංශෝධනය වන ආකාරය අද
බොහෝ පුවත්පත් පළ කරනවා. එකතු කළ අගේ මත බද්ධ හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ධ හෙවත් NBT සඳහා සිදු කරනු ලබන සංශෝධන අද දෙවනදා දිනේ සිට කිසිදු වෙනස්කමකින් තොරව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ගැසට් නිවේදනයේ පැවති ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරන බවයි අද පුවත්පත සඳහන් කරන්නේ. එහිදී එකතු කළ අගේ මත බද්ධ යටතේ වර්තමානයේ පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 111 සිට 115 දක්වා ඉහළ දැමේ. ඒ අනුව විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රය සඳහා යොදාගැනෙන යන්ත්‍රෝපකරණ, අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම් මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, ඒ වගේම විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ සේවා සැපයීම සඳහාත් මේ බදු අය කිරීම ඒ ආකාරයෙන් වැඩිවන බවයි අද මේ ආකාරයෙන් පළ කරන්නේ. ඒ අනුව දුරකථන සේවා විශේෂ නුබගන්නා දුරකථන ඇමතුම්වලට බදු වැඩිවීම හරහා ඒ විනාඩි ගානට අයකීමත් වැඩි වෙනවා. ඒ ආකාර විවිධ අන්තර්ජාල සේවා ලබා ගැනීමේදීත් මේ ආකාරයෙන් වැඩි වෙනවා ඒ අදාළ මුදල්. එතකොට ඉතින් අර වැඩිපුර දැන් ෆේස්බුක් වල එහෙම සෝෂල් මීඩියා වල එහෙම ගිහිල්ලා හිටපූද වියට ඉතින් මාසෙ අන්තිමට බලද්දී ගිය මාසෙට වඩා වැඩි දහස් ගණනක මුදලකින් සමහර විට ලැබෙන්න පුළුවන් ඔබේ බිල්පත. අපි කෙටි වෙලාවක් ලබාගෙන නැවතත් ඔබ හමු වෙනවා. අද දිවයින පුවත්පත කියනවා වැට් බද්ද 115 දක්වා වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වන බවයි දිවයින සිරස්තලයකින් වාර්තා කරන්නේ. ඒ අතරේ මේ ලක්බිම සිරස්තලය වැට් බද්ද අද සිට ක්‍රියාත්මකයි දිවයිනත් එහෙම ප්‍රකාශ කරනවා. රිවිර පුවත්පත සඳහන් කරනවා පෞද්ගලික අධ්‍යාපන ආයතන වැට් බද්දෙන් නිදහස්, දුරකථන සහ පෞද්ගලික සෞඛ්‍ය සේවය 115 දක්වා ඉහළට කියලත් අද රිවිර පුවත්පත සිරස්තලයකින් වාර්තා කරනවා. මේ අතර අපි තවත් ප්‍රවෘත්තියට ඔබ අවධානය යොමු කරන්නේ අද දිනමින සිරස්තලය මේ SF බණ්ඩාට තිරප්පනදී වැඩි කියලායි දිනමින කියන්නේ. කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ඉල්ලීම් ඇතුළු සිද්ධි කිහිපයකට සම්බන්ධ බවට සැක කරන SF බණ්ඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු තිරප්පනේ තුරුවිල මාර්ගයේ සෙලෙස්ති මඩුව වෙට්ටින් කුලම කැලෑබද ප්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් නවීන පන්නේ මෝටර් රථය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබියදී ඔවුන්ගේ සිරුරු පෙරේදා සවස පොලිසිය විසින් සොයාගත් බව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. අද පුවත්පතත් ඒ සිරස්තලයේ එන්නේ අනුරාධපුර ත්‍රිපුද්ගල ඝාතනය පාතාල ගැටුමක් ප්‍රශ්නාර්ථයක්, ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ, ඝාතනයට ලක් වූ හිටපු හමුදා සෙබලාට නඩු 37ක් පවතින බවයි අද පුවත්පත සිරස්තලින් කියන්නේ. ලක්බිමත්ය කියනවා SF බණ්ඩා ඇතුළු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කරලා යනුවෙනුයි අද ලක්බිම පුවත්පත එය වාර්තා කරන්නේ. මේ අතරේ දිවයින සිරස්තලයක් මේ මුලතිව් සම්බෝධි විහාරයට විග්නේශ්වරන් ගොරවයි කියලයි දිවයින පුවත්පත කියන්නේ. වහාම ඉවත් කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිට ලියයි කියලත් අද දිවයින පුවත්පත සඳහන් කරනවා. මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා උතුරු පළාත් මහඇමති CB වික්නේශ්වරන් මහතා වනි දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බව අද දිවයින පුවත්පත සිරස්තලයකින් වාර්තා කරන්නේ. ඒ අතරේ මේ වික්නේශ්වරන් මහඇමතිතුමා ඇතුළු 4 දෙනෙක්ට නොතීස නිකුත් කරපු සිද්ධිය අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබෙන්නේ. ෆෙඩරල් යෝජනා උතුරු මහ ඇමති ඇතුළු 4කට නොතීසි සිවිල් සංවිධාන ගොනුකළ පෙත්සමට අනුව අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා යනුවෙන් අද පුවත්පත වාර්තා කරන්නේ. උතුරු පළාත් ස්වභාවයේ ප්‍රධාන අමාත්‍ය CV වික්නේශ්වරන් ඇතුළු සිව් දෙනෙකුට ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. උතුරු පළාත් ස්වභාවට ෆෙඩරල් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් රට බෙදීමට හා ත්‍රස්තවාදයක් යළි ඉස්මතු කිරීමට උත්සාහ කළේ යයි චෝදනා කරමින් සිවිල් සංවිධානයක් විසින් මේ පිරිසට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගොනු කොට ඇති පෙත්සමකට අනුව ඔවුන් වෙත නොතීසි නිකුත් කර ඇති බව අද පුවත්පත මේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ. මේ අතරේ ලෝකනායකයන් බොහෝමයක් මේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරද්දී G7 සම්මුලුවට සහභාගී වෙනවා. ඒ ඉතාමත් විශේෂයි. දිනමින කියන්නේ G7ට ශ්‍රී ලංකා ජනපතිටත් ඇරයුම් ලැබී ඇති බව. ජපානයේ මේ මස අගදී පැවැත්වෙන G7 සම්මුලුවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටත් ආරාධනා කර තිබෙනවා. මේ සම්මුලුවට ශ්‍රී ලංකා රාජනායකයාට ඇරයුම් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි අද දිනමින වාර්තා කරන්නේ. මේ අතරේ ලක්බිම පුවත්පතේ සිරස්තලයක් ඔබාමාගෙන් ලංකාවට මුල් තැනක්, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය
ආසියාවේ අතර පවතින සම්බන්ධතා ශක්තිමත් කරලීම සම්බන්ධව අමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා සැම විට විශේෂ සැලකිල්ලක් දක්වන බව අද ලක්බිම පුවත්පත මේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඇමරිකාවේ පූර්ණ සහයෝගය අඛණ්ඩව ඉදිරියට ලබා දීමට ඇමරිකානු රජයේ සූදානම් බවද මෙහිදී ඇමරිකානු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සමන්තා පව මහත්මිය ප්‍රකාශ කරනවා යනුවෙන් අද ලක්බිම පුවත්පත සිරස්තලයෙන් සඳහන් කරනවා. දිවයින පුවත්පත කියනවා මැයි දින විශේෂ රාජකාරියට කොළඹ පැමිණි පොලිස් නිලධාරීන්ට වතුරවත් නැතිලු කියලා සිද්ධියක්. මැයි දින විශේෂ රාජකාරිය සඳහා කොළඹ ප්‍රදේශයට ගෙන්වා සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසකට ආහාර පාන හෝ ජල බෝතලයක්වත් ඊයේ නොලැබුණු බව පොලිස් නිලධාරියෝ කිහිප දෙනෙක් දිවයිනට කියා සිටියාලු. විශේෂයෙන් ත්‍රිකුණාමලයේ අම්පාර පොළොන්නරුව බදුල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් මැයි දින විශේෂ රාජකාරිය සඳහා මේ නිලධාරීන් ඊයේ උදෑසන සිට හවස් යාමේ දක්වාම මේ මාර්ග අසල රැඳී සිටිමින් රථවාහන රාජකාරිය යෙදුනත් තමන්ට ආහාර පාන හෝ ජලය නොලැබුණු බව ඔවුහු ප්‍රකාශ කළා කියලයි අද දිවයින වාර්තා කරන්නේ. අපේ පොලිස්පතිතුමාගේ අවධානය පිණිස අපි නැවතත් මේ ප්‍රවෘත්තිය කියනවා. මැයි දින විශේෂ රාජකාරියට කොළඹ පැමිණි පොලිස් නිලධාරීන්ට වතුරවත් හම්බුනේ නැහැ කියලා තමාලු ඒ නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙන්නේ. දිනමින පුවත්පත කියනවා අධිවේගයේ තදබදයක් යනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා ඊයේ කිසිදු අයකිරීමක් සිදු නොකළ නිසා අධිවේගී මාර්ගයේ විශාල තදබදයක් ඇති වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා කියලා දිනමින වාර්තා කරනවා. මේ අතරේ දැන් අද බොහෝ දෙනෙක් අහන කාරණයක් දැන් ඊයේ මැයි පළවෙනිදා යෙදිලා තිබුණු හින්දා අද යම්කිසි ආකාරයකින් රජයේ නිවාඩු දිනයක් බවට පත්වෙනවාද කියන කාරණේ. හැබැයි එහෙම නැහැ කියන එක තමයි බොහෝ පුවත්පත් වාර්තා කරලා තිබුණේ. ඒ අතරේ අද පුවත්පත කියන හැබැයි සමහර පෞද්ගලික ආයතනවල නම් Tamange ආයතනික කැලෙන්ඩරය තුල අද දවසේ නිවාඩු දිනයක් බවට පත් කරලා තියෙනවා බොහෝ පෞද්ගලික ආයතනවල. ඒ කොහොම නමුත් මැයි 23 නිවාඩුයි කියලා අද පුවත්පත ප්‍රවෘත්තියක් ගෙන එනවා. මේ මාසේ 23 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සුදේශ කඩිතු අමාත්‍යංශයේ තීරණය කර තිබෙනවා. ඒ වෙසක් දිනයේදී තිබෙන්නේ මේ සති අන්තියක හේතුවෙන් තමයි මැයි 23 නිවාඩු හම්බෙන්නේ. බොහෝ දෙනෙක් මේ මැසිවිලි හැම නගලා තිබුණා මේ මාසෙයි ඊළඟ මාසෙයි ගොඩක් නිවාඩු හම්බෙලා තියෙන්නේ සති අන්තියේ කියන කාරණේ. සතියේ නිවාඩු දකින්නව නැහැ කියලා සමහරු මේ කැලෙන්ඩර දිහා බල බල සුසුම් හෙලනවා. හැබැයි ඉතින් මැයි 23 ඔබට නිවාඩුවක් හම්බෙනවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් ඔබ හමු වෙනවා. අද පුවත්පතේ සිරස්තලයකින් කියනවා ජනාධිපතිවරයා ප්‍රේමදාස ගුණසමරුවේදී පළ කළ අදහස් කිහිපයක්. ආණ්ඩුවේ ලොකුම අඩුපාඩුව කරන වැඩ ගැන ජනතාව දැනුවත් නොකිරීම බවයි ප්‍රේමදාස ගුණසමරුවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ. දේශපාලඥයන් තමන් කරන දේ ගැන ජනතාව දැනුවත් නොකිරීම විශාල අඩුපාඩුවක් බව ප්‍රේමදාස මහතාගේ අදහස වූ බවත් වත්මන් ආණ්ඩුවේද තිබෙන ලොකුම අඩුපාඩුව වන්නේ කරන වැඩ කටයුතු ගැන ජනතාව දැනුවත් නොකිරීම බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අද පුවත්පත සිරස්තලයේ වාර්තා කරනවා. මේ අතරේ අද දිවයින ගෙනෙන සිරස්තලයක් මේ ත්‍රිරෝද රත සඳහාත් ආසන පටි නීතිය පැනවීම පිළිබඳ අවධානය යොමු වී තිබෙනවා කියලා දිවයින පුවත්පත කියන්නේ. අපේ ත්‍රිරෝද රත එළවන මහත්තුරු මේ ගැන කොයි වගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නැහැ. ත්‍රිරෝද රත සඳහා ආසන පටි පැලඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවාලු. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔවුන් සඳහන් කරනවා. පසුගිය කාලයේදී සිදු වූ බොහෝ ත්‍රිරෝද රත අනතුරු වලින් ත්‍රිරෝද රත රියදුරන් ඇතුළෙහි ගමන්ගත් බොහෝ දිනකට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ බව අද දිවයින පුවත්පත තොරතුරු ගෙන එන්නේ. මේ අතරේ අපි විදේශ ප්‍රවෘත්තියක් තෝරගන්නවා මෞබිම පුවත්පතෙන්. හඳට යන්න චීනෙත් සූදානම් කියලයි අද මෞබිම විදේශ ප්‍රවෘත්තියට තේ කතා බහ කරන්නේ. චීනයේ අභ්‍යවකාශ ලෝකයේ තවත් පිම්මකට සැරසෙන බව අද මෞබිම පුවත්පත වාර්තා කරනවා. විද්‍යාත්මක ලෝකයේ නොඑක් පර්යේෂණ කරමින් ඉදිරියට යන චීනය 2036 හඳට මිනිසෙකු යැවීමට පරීක්ෂණ කරමින් ඉන්නවා කියලයි අද මෞබිම පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අර අපේ රටේ නම ගහපු රොකට් එකකුත් අපිට මතකයි අර ඉස්සර ගහලා ගිහිල්ලා තිබ්බා. ඒක කොහේ තියෙනවද කියන එක තමයි පොඩ්ඩක් අපිත් හොයාගන්න ඕනේ කොහොම වුණත්. අපි සූදානම් අද කාටුන් වෙත ගමන් කරන්න. අද පුවත්පතේ අවන්ත ආටිකලගේ කාටුනෙන් අපි මුලින්ම ආරම්භ කරන්නේ ඊයේ මැයි දිනේදී බොහෝ කම්කරු ජනතාව පිළිබඳ දේශපාලඥයන් වැඩි වශයෙන් කතා බහ කරා. ගිරිය පුප්පගෙන කෑ ගහලා කතා කරලා කිව්වා අපි ඔබ වෙනුවෙන් තමා පෙනී ඉන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් මේ මාසවල දින කැලෙන්ඩර් ගත්තාම දින ටික යන්නේ මෙන්න මේ විදියට. අප්‍රේල් මාසෙත් මෙන්න මෙහෙම ගමන් කරගෙන ගිහිල්ලා අන්තිමට මැයි පළවෙනිදා ආපුවාම අර වැඩ කරන ඒ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් ජනතාව පොඩ්ඩක් කම්කරුවව අයින් කරලා දේශපාලකතුමෙක් මාධ්‍යයටත් අඬ ගහලා පුංචි සංදර්ශනයක් පවත්වනවා. අපි වැඩ කරන්නේ ඔබතුමා
ඔබතුමාල වෙනුවෙන් ඔබ වෙනුවෙන් කියලා හැබැයි මේ දෙවනිදා සිට නැවතත් අර සුපුරුදු පරිදි අර ක්‍රියාත්මක වෙන දේම වෙනවා කියලයි අද අවන්ත ආඩිගල කාටූනියෙන් කියන්නේ. ඩේලි මිරර් පුවත්පතේ අද අඳින කාටූනිය දැන් මේ දින පෙළපාලි වලින් පස්සේ ජනතාවගේ පස්සේ දුවගෙන එන්නේ කවුද මේ දෙවනිදා සිට ටැක්ස් බදු කියන අලියා ඔන්න පිටිපස්සෙන් පන්නගෙන එනවා කුලප්පු අලියෙක් කියලයි අද ඩේලි මිරර් කාටූනිය ඇඳ තිබෙන්නේ. මේ අතරේ ඩේලි මිරර් කාටූනිය අද බනානා රිපබ්ලික් කාටූනිය වෙන්වන්නෙත් මේ මැයි දිනේ කම්කරු ජනතාව වෙනුවෙනුයි. දේශපාලකතුමන්ලා කම්කරු ජනතාවගේ පිට උඩ නැගලා වර්කර්ස් රයිට්ස් මේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ කැරට් අලයක් පෙන්වමින් බිලිපිත්තක කැරට් අලයක් දාලා ඔවුන් ඉස්සරහට පෙන්න මේ අරගෙන යනවා ජනතාව කියලයි අද ඩේලි මිරර් කාටූනිය ඇඳ තිබෙන්නේ. දිනවෙන පුවත්පතේ ප්‍රීති කන්නංගරගේ කාටූනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය සම්බන්ධයෙනුයි ඔවුන් අද අඳින්නේ. ප්‍රීතිකන්නංගර දේශ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සලකුණමන අත සලකුණට විවිධාකාරයේ කෘමිසත්තු ටිකක් බෝ වෙලා ඉන්නවලු. ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා කැරපොතු නාශකයක් ගහනවා මේ කැරපොත්තන්ට. කලින්ම ගැහුවා නම් මෙලහකට සුද්ධයි කියලා තමා අද දිනමින ප්‍රීති අඳින්නේ කාටූනේ යටතේ. අද උදේ විමලිසිරිගේ කාටූනේ වාසුදේව නානයක්කාර මහතා සහ සීවි විග්නේශ්වරන් මහතායි ඉන්නේ. දැන් වාසු මහත්තයා මෙවර මේ දින රැළියේදී අපිට දකින්න හම්බුනේ නැහැ. එතුමා කියුබාවේ සංචාරයකට ගිහිල්ලා කියලා ආරංචි වෙනවා. හැබැයි ගිය හේතුව පිළිබඳ විවිධ දේශපාලන ආරංචි මාර්ග එක එක ගොසිප් එහෙම ඉදින් පළ කරලා තියෙනවා. ඇයි මස්සිනේ පෙම්කලේ නුඹ ඒ මලට කියලා තමා වාසු මහත්තයා විග්නේශ්වරන් මහත්තයාගෙන් අහන්නේ. රාකලේකුත් බීලා ඉන්නේ විග්නේශ්වරන් මහත්තයා. යාපනයේ තල් රාද දන්නේ නැහැ. ජාතිවාදය කියන මලට තමා පෙම් කරලා තියෙන්නේ විග්නේශ්වරන් මහත්තයා කියලයි අද දිවයින පුවත්පතේ උදේ විමලසිරි කාටූනේ නඳින්නේ. ලක්බිම පුවත්පතේ අද MD වීරත්නගේ කාටූනිය මේ. දැන් ඔන්න මැයි දිනය ඉවරයි. ජනතාවගේ ඉස්සරහට දැන් ඇවිල්ලා තියෙන්නේ වැඩ්බදු කියන මාරයා ඇවිල්ලා තියෙනවා කියලා ලක්බිම MD වීරරත්නගේ කාටූනෙන් අද ඇඳ තිබෙනවා. ලංකාදීපයේ අද දාසගේ සුවාරිස් කාටූනිය මේ. සුවාරිස් TV එක බල බල ඉන්නවා මැයි දින රැලි පිළිබඳව. හාමිනේ සුවාරිස්ගේ එළියේ ඉඳ ඇතුළේ ඉඳන් අහනවා මේ කාටූනේ නෙමෙයි අපි සුවාරිස්ගේ කාටූනේ දැන් බලන්න හදන්නේ. බලමු පොඩ්ඩක්. ආයේ තියෙන්නේ ඒයි ගාල්ලද කිරුළපනද දිනුම් කියලා අහනවා. කවුද දිනුම්? ගාල්ලද කිරුළපනද ජනතාවද කම්කරුවෝද කවුද දිනලා තියෙන්නේ අද ලංකාදීපයේ සුවාරිස්ගේ කාටූනිය. මව්බිම් පුවත්පතේ අද අංජනී ඉන්ද්‍රජිත්ගේ කාටූනිය. මැයි රැලිය මැයි දින ගැන කතා කරද්දී මේ ප්‍රධාන දෙදෙනාගේ බලය පෙන්වීම සඳහා මැයි රැලිය ඉලක්කයක් කරගත්තා කියලා දේශපාලන ලෝකයේ කතා වෙනවා. ජනාධිපතිතුමා තමන්ගේ අයෝමිය ශක්තිය පෙන්නවා ඉස්සරහට ඇවිල්ලා. එතකොට හිටපු ජනාධිපතිවරයාත් තමන්ගේ අයෝමිය ශක්තිය පෙන්නවා. ඒ දෙපැත්තේ ඉන්න උදවියත් ඒකට සපෝට් කරමින් ඉන්නවා. අද මව්බිම අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූනය අපි දකින්නේ. මේ අතරේ රිවර පුවත්පතේ අද කැමිලස්ගේ දවසේ ටොක්ක. සාර්ථකම මැයි රැලිය කියලා හැමෝම කියනවා. හැමෝම කියන්නේ සාර්ථකම මැයි රැලිය පැවැත්තුවා කියලා. හැබැයි ඉල්ලීම් දියව් කියලා අද පාගගෙන ඉන්නේ ජනතාව. චියර්ස් කියලා දේශපාලකතුමන්ලා තමන්ගේ සතුට සමරනවා අද දිනේ. රිවර පුවත්පත කියන්නේ සාර්ථකම මැයි රැලිය පැවැත්තුවා කියලා. එතකොට කම්කරුවන් කවද්ද මැයි රැලිය මැයි දිනය සමරන්නේ කියන එක බොහෝ දෙනෙක් අහන කාරණයක්. අපි පුවත් අඩුවෙන් සමුගෙන යන්න පෙර අද 7-8 පැයේදී කතා කරන මාතෘකාව ගැන ඔබ අවධානයට යොමු කරන්නයි සූදානම. වසන්ත මොරගොඩ ඇවිල්ලා ඉන්න. වසන්ත අයිබෝන් සුබදාසන. අයිබෝන් දර්ශක සුබදාසන. අද 7-8 එකට අරගෙන අපි කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ දේශපාලනික කාරණාවක් නෙමෙයි. මොකද හේතුව අපි දන්නවා දැන් ඊයේ බොහොම දේශපාලනික උණුසුම තිබ්බ දවසක්. නමුත් එදායින් පස්සේ දවස් අපි මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී අධ්‍යාපන ආයතනයක් විද්‍යාලයක් ඇත්තටම කියනවා නම් මේක නුවර ක්‍රින්සුඩ් විද්‍යාලය පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඒකට හොඳ නිමිත්තක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒ වෙනුවෙන් අපි කැඳවලා තියෙනවා ජෙස් නියෝජ්‍ය විදුහල්පති ආරිරත්න බණ්ඩාර මහත්මයා. ඒ වගේම ආදිශිෂ්‍යයන් නියෝජනය කරමින් දිමුතුරුවන් පියසේන අපි මාධ්‍ය ශේෂ්ත්‍රයේ සගේ ඔහු කැඳවලා තියෙනවා. අපි කතා කරනවා අද ක්‍රින්සුඩ් විද්‍යාලය පිළිබඳව ඔවුන්ගේ ඉතිහාසයේ සහ වර්තමානයේ පිළිබඳව කොහොමද මේක වෙන්නේ කියන කාරණාව ගැන. පාසලේ ආදිශිෂ්‍යයන්ටත් ඉතින් හොඳ අවස්ථාවක් වේවි ඔවුන්ගේ විද්‍යාලය ගැන අද කතා කරන හින්දා අපි පුවත් අඩවියෙන් සමුගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාධීන රූපවාහිනියේ සේවයේ සමගින් නිරන්තරයෙන් රැඳී ඉන්න ඔබට ආරාධනා කරමි. සුබ දවසක්.